බ දසක් වාල හැමෝටම ආදරම් පිළිගන්නවා බාට කෑම YouTube චනල එකට අද මම හදන්න ලෑස්වෙන හරිම රස සුප්ප එකක් මේකට හොගලන්ගේ බබාල හුඟක්ම ආසවෙයි තාමත් බට කෑම චනල එක සබස්කයිබ් කරලනත් තං අපේ චැනල එක සබස්ක්‍රයි් කන්න ඒවගේම බෙල්ලායික එකත් කලික් කරලා අලුත් වඩියෝස් දපු්ගා මම දැන ගන්න. මම ප්‍රශෝකු කරකට දාගන්නවා මේ විදිර පොඩිවට කපා ගත්තු කෑරට්ටිකක් පොඩිවටටක කෑල්ලක් ඒවගේම ක්කල් ගෙදියකින් බාගයක් ලීක්ස් ගහය කන්ඳ කොටසනුත් මෙ විදිර පොඩි කොටසක් දාගන්නවා ගෝවා ගෙඩියකින් පොඩි කෑලකුත් දාගන්න දැම්ම එකතු කරන්නේ කටු නැති චිකන් කෑල්ලක්. මේකට අපිට චිකන් ඉස්සෝක් මාලු මේ ඕන දෙයක් දාගන්න පුළුව. පොඩි බඩේරුම් කෑල්ලකුත් එකතු කරගන්නවා. දැන්මටික තැම්බෙන ප්‍රමාණයට වත්තුර එකතු කරගන්න ඕන චිකක් වැඩි පුර වත්තුර එකතු කරගන්න. ඉදි මේ තැබෙන තියාගනකොට ම ලුණනි චුට්ටකුත් එකතු කරගන්නවා පස්සෙේ තැම්බෙන්න්න තියාගන්නවා ම එක ප්‍රශක්කු කරකේ තම්බ ගන්න නිසා විසිල් හයක් වගේ යනකල්ම ලිපෙන් තියාගන්නවා. එහම නැත්තං ඔගුලන් පුලන් සාමාන්්‍යෙන් අවලදකට දාලා එලෝ ටික තම්බල ගන්නත් දැන් එලවුල ටික හොඳට තැම්බිලා තියෙන්නේ දැම් ම මේකෙමි චිකන් කෑල්ල අයින් කරලා වෙනම තියාගන්නවා ඉළඟට එලොවල් ටික මේ විදියට වෙනම භාජනයකට අයින් කරගන්නවා දැ ප අපි යෙන්නේ එලවල ටික හොඳ බ්ලන්ඩ් කරගන්න ම බඩේරුන්ගේ එක ඇයට ටිකයි කරගෙන තියෙනම විදියට. ඊට පස්ස එලෝටිකත් ඔක්කොම දාලා අපි අර තම්බගත්ත එලවලුවල වතුරවලනු චිකක් එකතු කරගෙන මේ හොඳට බ්ලන්්ඩ කරගන්න ඕන. මේ තියන්නේ එලව ටි බලෙන්ඩ්ඩරගත්ට පස්සේ මේකෝගලන්ට හොන්තටම ප්‍රීම්ෙන්න්නම බ්ලන්ඩ කරගන්න පුළුව හෙමත් ැත්තන් සුප් එක ොනොටික් කෑැලි හැනවිදිට බාගට වගේ බලන්ඩ් කරගන්නත් පුළුවන් ැම් ම පැනි ක ිේතියෙලා මේ එකට බට ටිකක් දාගන්නවා බටටිකක් හොඳට දියවුුණාට පස්සේ මේ එකතු කරගන්නේ පොඩිවට කපා ගත්තු සුදු ලූනු ලූුණු එවගේම සූදුර රඇටටිකක් කරපිංච මේ දේවල්ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. මෙටික මේ විදිර තෙපරාදුුවෙන අතරතුර මම කලින් තම්භගත්ත චිකන් කෑල මේවිදිට පොඩි තීරවිදියට ඉරාගෙන ඒටිකක්ත් මේකටම දාලා තෙපරාදු කරගන්නවා විනාඩියක් විතර මේක ම ගමිස්කුඩු චුට්ටකුත් දාගන්නව. චිකණටික මේ විදිර තෙම්පරාදු වෙද්දී අපේර කලින් බ්ලෙන්න්්ඩ කරගත්ත එලවලු පියූර එකත් මේකට දාලා විනාඩියයක් විතර ආපහු තෙම්පරාදු කරගන්න ඕන ඊළංගට එලවලු තබගත්ත වතුර ටික සම්පූර්ණයම මේකට දාලා හොඳට කලවන් කරගෙන ආපහු එක පාරක්විතර උතරණ කල්ලි පෙන්තියලා අපිට පුළුවන් ලිපෝෆස් කරගන්න මේ වෙලා වෙදි සුප් එකක හොට උතුරනවා මම ලිපෝෆ් කරගන්නවා. මේ තියෙන්නේ ඒවිදියට හදා ගත්ත රසම රස සුප්ප එක මේ වගේ සුප් එක අපිට බබාට රෑවේලකට වගේ හදල දෙන්න පුළුවන් සුප් එක හදනකට සාමානයෙන් ටෝස්ට කරගත්ත පාම්පෙත්ක් වගේ උනත් බාට දෙන්න පුළුවන් එහමත් නැත් තම්ම සුප් එකක විතර කුුණත් ප්‍රමාණනවත් බබාලට වගේම ලොකු කෙනෙක්ට වුුණත්. මේක හරිම රසඒවගේ හුඟක් හොඳ සුවදක් තියෙන සුප්ප එකක් ගෙදර හැමෝටම මේ විදියට රෑ කෑමවෙලට සුප් එක හදාගන්න ඕගොලන්ට පුළුවන් හරිලේසිඒවගේ හරිම ගොනයි මනදම සුප් එක හදාගන්න තියෙන විදිට ටික් වැඩිපුර කෑලිගති හිටින විදිට මොකද සුප් ොටර එලබලු අපිට හපල කන්න පුළුවන් එතකොට එහෙම නැතුව මේ හුත්තට ක්‍රීමි විදියට හගන්න තෝගොලන් පුුවන් එහමවශ්‍යන එලබු ටික හොතටම ක්‍රීමි ෙන්න්න බලඩ් කරලා අපිට පුළුවන් සුප් එක තැමුණ මතෘටික දාලා ක්‍රීමි විදිහයට සුප් එක හදාගන්න. එක ඔගලන්ට බබල කැමිති විදියට හදල දෙන්න පුළුවන් ෙන මේ වගේ රසම රාස සුප් එකක් පොඩ්ඩොට හදල දෙන්න අපි අලු ත්‍රීඩයකද අයදවක හම්බ වෙම හැමෝටම සුබදවස.